සතමතින් නොදකින සිටන් හද ලගින්නලදින විිෂ්මයේ හැමවිම සරසා කියා දෙමුණේ ප්‍රීමයයි ශ්‍රී වචනයයි දව பிர්‍රக்காශණය. ශුදध பாவலுතුমানன் විසිன் கொரிந்தத்திவனுடைய அவලது දෙவනහசுුණෙන් උப்புටගත්ற்பட்டேகே. தேவ කමැත්த்த அනුව ஜேசுஸ் கிறிஸ்துன்න් හන්සේගේ பிரේரித்த வය குபன பாவலு केந்த சහෝதர திமோத்திியஸ்கிந்த கொොரிந்தந்திய பිහිටා ඇති දෙවන් වහන්සේගේ සභාව වෙතටත් பிர්‍රரேசிய புராசிட்டின துவන් වහන්සේගේ சேலுசෙනග වෙත්‍රත්ය. அப்பගේ பயானன் வன දෙவன் வහන්சேகேந்த சுவாமின் வன ஜேசுஸ் கிறிதுன் வහන්சேகேந்த கருணாவாத் ஷாந்தியத் ஒபட்டவேவா? கருணாவே பியானன் போது சக்கல சனசிீமதென දෙவயன்போது அப்பகே சவாமின்பன ஜேசுஸ் கிறிஸ்துன் வහசேகே பயானன் வன දෙவன் வහசேட்ட பிரஷான்சாவேவா. உன்வாහசே அப்பගේ சෑம பேடாவலதி அப்ப சனசனசேக? එසේ කරන්නේ දෙවයන් වහන්සේකෙන් අප ලබන සැනසීම කරනුකොටගෙන සියල්හු ආකාර පීඩාවෙදින්නන් සනසන්නට අපටත් හැකිවනු පිණසය. கிற්‍රிස්තුන් වහන්සේගේ අකතර வேදனாාවලට යම්සේ අපි පங்குුකාරෝ වීමුද එසේම උන්වහන්සේක අධිකතර සැල්සිලටත් අපි පங்குකාරෝවෙமோ. අපි පீඩ விந்து முුණம் ය විදින්නේ? ගේ சැனசීමහා ගலவம பின்னுசய. அப்ப சனசிීම ලபமுனம் ஏ லாபන්නේ ඔබත් அப்பமென் இவசீமேன் துக்விதினවිට சனசீம லாபன பனுசய. ඔபගன அப்பே බலா பொறுත්வ ஸ்தேரவ පவத்தி. மந்த துக்கட்ட பாங்குக்காரவ சிற்றனிலசம ඔබ சැனசීමටாத் பாங்குக்காரன் வனபவ அப்பி தனிமோ.தேெவ වற்றனே මෙசய? ස්ු විශේෂක මතයවඋතුමන් විසින්ලියන ලද දේවවා කියෙනම් මෙසේය. ජෙසස් වහන්සේ ජනකාය දැක කන්දකට නැගුණුසේක. උන්වහන්සේ වැඩහුන් කල ශ්‍රාවකයවුන් වහන්සේ විත ආහ. එවිටුන් වහන්සේ ඔවුන්ට උගන්වමින් මෙසේ වදාලසේක. බැගෑ සිතින් දෙවිසරණ පතන්න ෝ භහග්‍යවන්තයෝය. ස්වර්ග රාජ්‍යයේ ඔවුන්ගේ. ශෝකවන්නෝ භහග්‍යවන්තයෝය, ඔුහු සැනස්සීම ලබන්නෝය. නිහතමානී ගුණ ඇත්තෝ භහග්‍යවන්තයෝය. ඔවුහු දේශය උරුම කරගන්නෝය. යුක්තියට සාපිපාස ඇත්තෝ භහග්‍යවන්තයෝය, ඔහු තෘක්්තිමත්වන්නෝය. දයාවන්තයෝ භහග්‍යවන්තයෝය. ඔවුහු දයාව ලබන්නෝය. නිර්මල සිත් ඇත්තෝ භහග්‍යවන්තයෝය. ඔහුහු දෙවියන් වහන්සේ දකින්නෝය. සාමය ඇති කරන්නෝ භහග්‍යවන්තයෝය. ඔහු දෙවියන් වහන්සගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය. යුක්්‍යය උදේසා පීඩා විදිින්නෝ භහග්‍යවන්තයෝය ස්වර්ගරාජ්‍ය ඔවුන්ගේ. මිනිසුන් මානිසා ඔබට නින්දා පීඩා කොට නානාවිද අසත්‍යචෝදනා නගන කල ඔබ භහග්‍යවන්තයෝය. ක්‍රීති ප්‍රමෝද වන්න. මන්ද ස්වාර්ග රාජ්‍යයෙහි ඔබේ පළවිපාක ඉමහත්්‍යය. ඔබට පෙරසිටි දිවසිවරයන්ටත් ඔවුහු එල්ලෙසම පීඩා කළහ. ස්ුවිශේෂවාක්‍ය එසේය. මාදර ප්‍රේමවන්තේනි අපි සාමාන්‍යෙන් කඩේකට ගියාම අපිට අවශ්‍ය කරනය බහන්්ඩය අපි ගන්න උත්සහ කරනකොට. අපි සාමාන්‍යෙන් බලන්නේ මේ බහන්ඩේ වටිනාකම බොහොම අපිට අපිට උපරිම අඩුවෙන් ලබාග අඩුවෙන් ලබාගන්න. අපි මොනමාදයකට ගියත් අපි කැමති අපිට වාසයක් වෙනවානම් මාදර ප්‍රමවන්තන්. මම වැය කරන දේට වඩා වැඩිපුර දෙයක් වටිනාකමින් වැඩි දෙයක් මටල වෙනවානං, අපි සතුතු වෙනවා මාදර ප්‍රේමවන්තේනි. ඒ දේට තමයි අපි හැමෝම උත්සහ කරන්නේ. තවට මම කියනවා මට නියම චාන්සකක් කම්බුනාන් මේ විදිහට දෙයක් මට ලැබුණනෙේ පොඩ්ඩැයි ට වියදන් කරන්න වනේ කිය ල අපි කියා. මාදර ප්‍රේමවන්තේනි අද දවස්සේ අපිට ජේසුස් වහන්සේ, අපි හැමකිෙනෙක්ම, භාග්‍ය වන්තයෝ අපි හැම කෙනෙක්ම භහගගලත් ජීවිතයකට තමයි ඇතුළුවෙලා ඉන්නේ. අපේ ජීවිතයේ මොනවිදිී ගෙවුනත්. උන්වහන් සිට හරි ලස්සන්ට මතක් කරලා දෙන්න. උන්වහන්සේ මේ අපේ ජීවිත පැවැත්ම අප ජීවිතය අරගෙන යනකොට අපිට මූනපාන්නට සිද්ධ වෙන සහ අපේ ජීවිතය ඇතිවන හැමතත්වයක්ම. උන්වහන්ස අපිට පෙන්නුම් කරන හැම දෙයක්ම භාග්‍යයා. ශෝකවන්නෝ භාග්‍යවන්තැයි. දයාවන්තයෝ භහග්‍යවන්තයි. සිනාසෙන් නෝ භහග්‍යවන්තේ. පීඩා ලබන්නෝ භාග්‍යවන්තයි. එතකොට මාදර ප්‍රේමවන්තේනි මේ හ කිතුුණු ඔබට මට ලැබෙන්නේ මාදර ප්‍රේමවන්තයනී වාසියක් අර්භයානම් නෙමෙන්. අපිහිතනවා වාසියක් වෙද්ධතමයි ඒක මගේ භහග්‍යයක් කියලා පිහිතන්. නමුත් කිතුණු අපේ ජීවිතය තුළ. ජෙසුස් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන ඔබට මට ජීවිතේ හැමමොහොතක්ම භාග්‍යා. ඔබමට ඔබ මම පීඩා විදින්නට පුළුවන්, ඔබ මම දුක්වෙන්නට පුළුවන්. ඔබ මම සතු වෙන්නට පුළුවන්. ඔබමම ජීවිතයේ ලොකු උසස් තැනක ඉන්නට පුළුවන්. මේ මොන අම අවස්ථාව වනත් ඒ ැ ඔබේ මගේ ජීවිතයේ භාග්‍යයක් මාදර ප්‍රේමවන්තේ පාග්‍ය. උන්වහන්සේ මේ ලෝකයට වැඩීම උන්වහන්සේගේ දෙවි බව අතහැරලා මනුෂ්‍යත්වය ගැනීම ඒ උන්වහන්සේ තුළ භාග්‍ය ඒ වගේ මමාදර ප්‍රේමවන්තේනේ පෞකාරයන්ගේ ජීවිත වෙනස් කරනකොට ඒකත් ඒ පෞකාරගේ ජීවිත තුළ ලැබුණු භාග්‍යයක් එතකොට මොනයම් අවස්ථාවකට උන්වහන්සේ මහුණ දුන්නක් මේ පොලෝතලයේ උන්වහන්සේ පීඩාවිදින කොට ඒ උන්වහසේට භාග්‍යයක් ව ඒ වගේම මේ පොළූතලයේ උන්වහන්සගේ තේජස නික්මෙනකොට ඒ මොහොතත් උන්වහන්සගේ ජීවිතයේ භහග්‍යයක් වුණාමාදර ප්‍රේමවන්තයෙන්. එහෙනම් ඔබේමගේ ජීවිතයේ අපි කියන විදිහට හොඳවෙලාවල් නරක වෙලාවල්. චාන්සක තිබ්බ වෙලාවල් චාන්සක නැතිවෙච්ච වෙලාවල්. වාසනාවත් වෙලාවල් කරුමක්කාර වෙලාව මේ වගේ වෙලාවල් අපට නැ. හැම මොහොතක්ම අපේ ජීවිතයේ භහග්‍යා. ඒ භාග්‍ය තුළ ජීවත් වෙන්නට අපි ජීසු සමිඳන් සමඟ මේ ගමනයන්නට වරම්ප්‍රාර්ථනා කරමු. ඔබ සැම දෙනාටම ජේස පිහිටයි.